මේ වෙනකොට Vivo smartphone සමාගම් විසින් color changing technology එක මත එහෙම නැත්නම් පාට මාරු වෙන smartphone එකක් විදියට Vivo V23 Pro කියන smartphone එක ඉන්දියාවට release කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ smartphone ඉන්දියාවට වගේම තව ටික කාලෙකින් ශ්‍රී ලංකාවෙත් මිලදී ගන්න පුළුවන් හැකියාවන් තියෙනවා. ඉතින් මේක නිසා මෙන්න මේ smartphone එකට ලබා දීලා තියෙන පෙට්ටිය මොන වගේ දේවල්ද මේගොල්ලෝ ලබා දීලා තියෙන්නේ වගේම මෙන්න මේ smartphone එකේ අර color changing technology එක කොහොමද වැඩ කරන්නේ වගේ හැම දෙයක්ම මෙන්න මේ video එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා අලුතෙන් මෙන්න මේ වගේ අමුතුම smartphone එකක් මිලදී ගන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් මතක ඇතුව මේක skip නොකර බලන්න. එහෙනම් එමු video එකට. ඉතින් මේ smartphone box එක අපිට normal Vivo smartphones එන විදිහටම බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. නිල් පාට පෙට්ටියක ඉස්සරහින් V23 Pro කියන දේ ගොල්ලන් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකත් එක්කම මේ smartphone පෙට්ටිය ඇරියන් පස්සේ අපිට මුලින්ම phone එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම මේ smartphone එකට දාන්න පුළුවන් විදිහේ TPU case එකකුත් මේගොල්ලන් ලබා දීලා තියෙනවා. ඒකත් එක්කම ඊළඟට අපිට මෙන්න මේ smartphone quick guide එකත් එක්ක booklets ටිකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ smartphone එකේ 44 volt fast charging adapter එකක් වගේම type c cable එකක් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඒකත් එක්කම අපිට earphone එකකුත් මෙන්න මේ smartphone එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අන්තිමට මෙන්න මේ smartphone box එක ඇතුලේ අපිට 3.5 mm headphone jack එක connect කරන්න පුළුවන් විදිහේ dongle එකකුත් මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඉතින් මෙතනින් සඳහන් වෙන්නේ මෙන්න මේ smartphone එකේ අපිට 3.5 mm headphone jack එක බලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් අන්නේ ඒක වෙනුවට තමයි මෙන්න මේ dongle එක මේගොල්ලෝ ලබා දීලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙච්චරයි මෙන්න මේ smartphone box එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක මෙන්න මේ smartphone එක අපිට පාටවල් දෙකකින් මිලදී ගන්න පුළුවන්. Sunshine Gold සහ Stardust Black කියන පාටවල් දෙක. ඒකත් එක්කම ඔයාලට දැන් බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ Sunshine Gold කියන smartphone එක. ඉතින් මෙන්න මේ Sunshine Gold කියන smartphone එකේ විතරයි අර color changing technology එක මේගොල්ලෝ ලබා දීලා තියෙන්නේ. අර අපි කලින් කතා කරපු black version එකේ අපිට කිසිම විදියකින් color changing technology එකක් මේගොල්ලෝ ලබා දීලා නැහැ. ඉතින් මෙන්න මේ smartphone අතට ගත්තාන් පස්සේ දැනෙන ලොකුම දේ තමයි ගොඩම slim ගතියකින් මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ ගොඩම මහත අඩුවෙන් ඒකට තමයි බරත් අපිට handle කරගන්න පුළුවන් විදියට මේගොල්ලෝ ලබා දීලා තියෙනවා. ඒ කියන්නේ මිලිමීටර් 7.4 ක තික්නසයත් එක්ක ග්‍රෑම් 172 කට ආසන්න බරකින් තමයි බලා ගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඒකට තමයි මේ smartphone ඉස්සරහා වගේම පිටිපසත් glass වලින් තමයි මේගොල්ලෝ නිර්මාණය කරලා තින්නේ. ඉතින් මෙන්න මේ smartphone පාට කොහමද මාරු වෙන්නේ? එමර තමයි මේකේ කොහමද color changing technology එක වැඩ කරන්නේ කියන එක ගන්නවට මේක පිටිපස්සෙන් ලබා දෙන glass එක fluorite AG glass කියන glass එකක් හරහා තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ glass එක මතට එමරත අපි මොකක් හරි එළියට මෙන්න මේ smartphone එක අරන් යන අවස්ථාවේදී ඉරෙන් එන UV rays මෙන්න මේ smartphone එකට වැදුන ගමන් අනේ glass එක react වෙලා අනේ ඒක හරහා තමයි පාට මාරු වෙන technology එක වැඩ කරන්නේ. ඉතින් දැන් ඔයාලට හිතෙන්න පුළුවන් මෙන්න මේ smartphone එකට ලබා දෙන technology එක අර රේඩියම් ටෙක්නොලොජි එකක්. එහෙම නැත්නම් අර ඉරාව්වට වැදුන ගමන් කොළපාටටපත් වෙන ඔරලෝසු වගේ අන්න ඒ ටෙක්නොලොජි එක හරහාද රිලීස් වුණේ කියලා. හැබැයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අන්න එච්චර වෙලා ගන්නෙ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එක අපි එළියට අරන් යන තප්පර ගානකින්ම අර පාට මාරු වෙන ටෙක්නොලොජි එක වැඩ කරනවා. ඉතින් මේක තමයි මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ලොකුම විශේෂත්වය. ඉතින් ඒකත් එක්කම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකට පිටිපස්සට ලබා දී තියෙන glass එක අපිට matte finish එකත් එක්ක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා අපේ ඇඟිලි සලකුණු වගේ දේවල් ලේසියෙන්ම මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ පිටිපස්සට attach වෙන්නේ නැහැ. ඉතින් මේකත් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ premiumness එක තවත් වැඩි කරනවා. ඉතින් මෙන්න මේ ස්මාර්ට්ෆෝන් එකේ physical overview ගැන කතා කරනකොට අපිට දකුණු පැත්තේ උඩින්ම volume up and down button එක බලා ගන්න පුළුවන්. ඒකට තමයි යටින් අපිට power button එකත් මේගොල්ලෝ ලබා දීලා තිනවා. ඉතින් ඒකට තමයි අපිට උඩ පැත්තෙන් secondary microphone එකත් එක්ක වම් පැත්තෙන් අපිට කිසිම දෙයක් බලා ගන්න පුළුවන් හැකියාවක් නැහැ. ඉතින් ඒකට තමයි යටින් අපිට type c port එක, primary microphone එක සහ primary speaker එකත් එක්ක sim slot එකත් ලබා දීලා තිනවා. ඉතින් ඒකට තමයි මේ smartphone එක අපිට 8GB RAM, 128GB internal storage jack, 12GB RAM සහ 256 internal storage එකත් එක්ක මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒකට තමයි මේ smartphone එකේ ලබා දීලා තියෙන heart එක. එමණට මේකේ තියෙන processor එක ගැන කතා කරනකොට අපිට MediaTek Dimensity 1200 කියන chipset එක තමයි මෙන්න මේ smartphone එකට ලබා දීලා තින්නේ. ඉතින් මෙන්න මේ chipset එක ඇවිල්ලා ඕනම දෙයක් handle කරගන්න පුළුවන් විදිහේ ගොඩක් හොඳට perform කරන 5G chipset එකක්. ඉතින් ඒකත් එක්කම මෙන්න මේ smartphone එක අපිට Android 12 එක යටතේ build වෙන OS එකත් එක්ක Fun Touch OS 12 එක යටතේ බලා ගන්න පුළුවන්.
ඉතින් මෙන්න මේ Fanta Choice 12 එක ගැන කතා කරනකොට අපිට ඕනම දෙයක් ගොඩක් දුරට කස්ටමයිස් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ fingerprint එකේ තියෙනකොට කොහොමද animate වෙන්න ඕන, charge වෙනකොට කොහොමද animate වෙන්න ඕන වගේ ගොඩක් දේවල් කස්ටමයිස් කරලා අපිට ඕනම විදිහට තියාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ smartphone එකේ display ගැන කතා කරනකොට අපිට අඟල් 6.56 AMOLED display අත බලාගන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ. ඉතින් ඒකට ගමන මේ display එක 90Hz refresh rate එකක් HDR 10 plus support එක වගේම Scott Extension A glass කියන protection එකත් මේගොල්ලන් ලබා දීලා තියෙනවා. ඉතින් ඒකට ගමන මේ smartphone එක අපිට in-screen fingerprint පාසුකම් තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මේක හරහා අපිට ගොඩක් ඉක්මනටම අපේ smartphone එක unlock කරගන්න පුළුවන්. ඒකට ගමන මේ smartphone display experience ගැන කතා කරනකොට AMOLED display එකක් කියවන් පස්සේ අපිට ඕනම දෙයක් ගොඩක් quality අත් එක්ක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ deep colors හොඳ quality අත් එක්ක මෙන්න මේ smartphone display එකත් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ගමන මේ smartphone battery setup එක ගැන කතා කරනකොට අපිට milliampere 4300ක battery අස්සා ඒ battery charge කරන්න 44 watt fast charging support එක මේගොල්ලෝ ලබා දීලා තිනවා. ඉතින් මෙන්න මේ 44 watt fast charging support එක හරහා පැය භාගයක් වගේ කාලයක් ඇතුළත බිංදුවේ ඉඳලා 63 දක්වා charge කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා තමයි සඳහන් කරලා තින්නේ. ඒ වගේම මෙන්න මේ smartphone camera setup එක ගැන කතා කරනකොට අපිට පිටිපසෙන් cameras 3ක් බලා ගන්න පුළුවන්. megapixel 108ක main sense එකක්, megapixel 8ක ultrawide sense එකක් සහ megapixel 2ක macro sense එකක් මෙන්න මේ smartphone පිටිපස cameras ඉදිරියට මේගොල්ලෝ ලබා දීලා තිනවා. ඒකට ගමන මේ cameras හරහා අපිට 4K at 30 fps වලින් video shoot කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒකට ගමන මේ smartphone front facing camera විදියට cameras 2ක් බලා ගන්න පුළුවන්. ඒකට ගමන මේ smartphone camera specs ගැන කතා කරනකොට අපිට මේකේ front facing camera වඩත් 50 megapixel sensor එකක් තමයි මේගොල්ලෝ ලබා දීලා තින්නේ. ඉතින් ඒක තමයි ඉන්දියාවට මේ වෙනකොට රිලීස් වුණ smartphones අතරින් පළවෙනි වතාවට megapixel 50ක selfie camera අත් එක්ක බලා ගන්න පුළුවන් smartphone එක මෙන්න මේ smartphone එක කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඒකට ගමන මේ smartphone selfie camera වටත් මේගොල්ලෝ 8 megapixel ultrawide sensor එකක් ලබා දීලා තිනවා. ඉතින් මෙන්න මේ smartphone එක හරහා ගත්ත photos ටිකක් තමයි ඔයාලට දැන් බලා ගන්න පුළුවන් හැකියාවක් තින්නේ. ඉතින් කොහොම නමුත් අපිට Vivo V series එකේ එහෙම නැත්නම් මේ V22, V21, V23 වගේ මෙන්න මේ V series එකේ බලා ගන්න පුළුවන් වෙන smartphones ඔක්කොම ගොඩක් හොඳ camera quality අත් එක්ක තමයි ඔයාලා ලබා දෙන්නේ. ඉතින් මේක නිසා මෙන්න මේ smartphone එකේ අපිට camera quality ගොඩක් හොඳින් බලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් එක්කම මෙන්න මේ smartphone එකේ මිල ගණන් ගැන කතා කරනකොට අපිට මේ වෙනකොට තහවුරු කරලා මිලක් කියන්න පුළුවන් හැකියාවක් නැහැ. මොකද හේතුව මේ වෙනකොටත් මේකේ official මිලක් release කරලා නැහැ. කොහොම නමුත් ඔයාලා මෙන්න මේ වීඩියෝ බලන අවස්ථාවේදී ඉන්දියාවේ මෙන්න මේ smartphone එකේ මිලදී ගන්න පුළුවන් price එක පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් මෙතන කියන්න ඕන තව දෙයක් තමයි description එකේ දාලා තියෙන මිල ඇවිල්ලා කිසිම විදියකින් ශ්‍රී ලංකන් tax එකක් වදින්නේ නැතුව තමයි අපි දාලා තින්නේ. ඉතින් tax ඔක්කොම වැඩිලා ආසන්න වශයෙන් රුපියල් 5000 ඉඳලා 10000ක් වගේ මුදලක් වැඩි වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කොහොම නමුත් ඔයාලට අන්න ඒ වගේ මෙන්න මේ smartphone එකේ දල වශයෙන් කීයක් විතර වෙනවද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ smartphone එක ගැන තවත් වැඩි විස්තර ඔයාලට දැනගන්න ඕන නම් මතක තියාගන්න අපේ YouTube channel subscribe කරලා තියාගන්න. මොකද මෙන්න මේ smartphone එක මාසයක් වගේ එහෙම නැත්නම් මාසයකට ආසන්න කාලයක් මෙන්න මේ smartphone use කරලා ඇත්තටම මෙන්න මේ smartphone එකේ performance එක අතින් කොච්චර හොඳට perform කරනවද, camera quality එක කාලයක් යනකොට ගොඩක් හොඳින් තියෙනවද වගේ හැම දෙයක් ගැනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලට අන්නේ video එක miss නොකර බලන්න ඕන නම් මතක තියාගන්න subscribe කරලා තියාගන්න. එහෙනම් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ බලවට. වීඩියෝ ලයික් කරන්න, ෂෙයා කරන්න පුළුවන් අපේ channel subscribe කරන්න. එහෙනම් අපි මුත් interesting video එකකින්